Hi guys, welcome back to my channel. අලුත් අවුරුද්දට පස්සේ අප්ලෝඩ් කරන පළවෙනි බ්ලොග් එක මේක. ඉතින් ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද හැමෝටම සාමය සතුට පෙර සුබන අවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අප්‍රේල් 15 වෙනිදා අම්මයි මායි ඉතරයි ගෙදර ඉන්නේ. අද නංගි යාළුවෙක් ගෙදර ගිහිල්ලා මල්ලි අවුරුදු 10කට ගිහිල්ලා ඔහොමම. ඉතින් අපි දෙන කම්මැලි කමේ කයියද්ද දවහේ ඉන්නකොට මට හිතෙන බ්ලොග් එකක් කරනවා කියලා. මං එළියට යද්දි ටයිම් බෝම්බයක් තියලා රතිඤ්ඤ කරලකට හඳුන්ගොරක් ගැට ගහලා මෙහෙම කැරක් කැරක් ඉද්දි මට හිතුණා අද මොනවා හරි කෑම එකක් හදනවා කියලා. මං හිතුවා එපාර රයිස් එකක් හදලා චිකන් ඩෙවල් හදනවා කියලා. ඒක තමයි මගේ ෆේවරිට් මේ දවස්වල. මුලින්ම එළවලු ටික කපනවා කියලා ගත්තේ. ඒත් පස්සේ හිතුවා චිකන් එක මැරිනේට් වෙන්න තියනවා කියලා. එතකොට එළවලු ටික කපන වෙලාව අතරතුර ඒක මැරිනේට් වෙනවනේ. මම ඒකට දානවා මිරිස් කුඩු, ඊට පස්සේ ලුණු කුඩු, විනාකිරි, සොයා සෝසුයි. ගම් මිරිස් කුඩුත් දානවා. හරිද? ඔය විදිහට මැරිනේට් කරගන්නවා. මේක මේ චූටි කෑලි වලට කපලා තියෙන්නේ. මේ ඩෙවල් එකකට හරියන්නේ නැහැ මේ සයිස් කෑලි. මීට වඩා පොඩ ලොකු වෙනවනම් හොඳයි. අපේ තාත්තා මේ චිකන් අරගෙන එනකොට එයා එහෙම මේ කඩෙන්ම කපවගෙන ඇවිල්ලා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ, මේ සයිස් එකෙන් හදනවා. මේ කෑලි පොඩි වුණ තරමට හොඳයි. ඉතින් අර හොඳට බැදෙනවා ඇතුළ එහෙම. හැබැයි එපා වෙනවා. අර ගොඩාක් වෙලා යනවනම් ටික ටික බැද ගන්න ගියාම හරි. මේක මැරිනේට් වෙන්න තියලා පේනවලට කපාගමු. මම මේක නිකන් අතෙන් තමයි කලවම් කරන්නේ. ඔයාලට කැමති නම් ග්ලව්ස් එකක් දාලා කලවම් කරගන්න පුළුවන්. මම අත හොඳට හොදලා තියෙන්නේ. අතින් කලවම් කරන් පස්සේ හොඳට අර ලුණු ගම් මිරිස් මිරිස් කුඩු ඒවා හොඳට අල්ලනවා. නැත්නම් ඉතින් හැන්දකින් එහෙම කරන්නත් පුළුවන් මං හිතන්නේ. මන් දන්නේ අර අත් දෙවිල්ල ගන්නවනේ සමහර අයගේ මිරිස් කුඩු එහෙම ගෑවුනාම. ඒ වගේ කෙනෙක්ට පුළුවන් ග්ලව්ස් එකක් දාලා කරන්න. මගේ අත් වලට අනේ ලුණු ගම් මිරිස් ඒවා දැන් හොඳට හුරුයි. ඒ තරමට උයලා බොරු බොරු ළමයි මට මිරිස් කපන්න බෑ. මේ අමු මිරිස් එහෙම කපන්න බෑ. අත දෙවිල්ල ගන්නවා. මං රයිස් එක හදන්න ගත්තා ලුණු කොළ, ඊට පස්සේ කැරට්, ඉඟුරු, සුදු ලුණු, තක්කලි, කරපිංචා, නෑ කරපිංච නෑ ගේ තිබුණ නෑ කරපිංචා, රම්පෙ ගත්තා, ඊට පස්සේ මෙන්න මේ ලොකු ලුණු ගත්තා. ඔය ටික තමයි ගත්තේ. අපි මේ ටික කපන ගමන් කයියක් දාමු. මොකද ඔයාලා නෑදෑගේ හොල්ලල ගියාද, නෑදෑයෝ ආවද, උස ගිහිල්ලා කෙට්ටු වෙලා කන්න නැද්ද, මහත් වෙලා අයියෝ කැත වෙලා ගොරලෑ දාලා මොනවද ඇහුවේ? මම නෑදෑයන්ගේ වල ගියේ නෑ කොහෙවත්ම. මං එහෙම ආස නෑ ළමයි. ඇත්තටම මන් දන්නේ නැහැ මගේ ගතියක්. ඉතින් මට ගොඩක් අර යාළුවොත් ගොඩක් අඩුයි. දෙතුන් දෙනා ඉන්නේ. මම ගොඩක් මිනිස්සුන්ව හලනවා මං හිතන්නේ. ඒ කියන්නේ මම තනියෙන් ඉන්න කැමතියි ගොඩක්. ඒ නිසා වෙන්නේ නැති කොහොම හරි මන් නෑදෑගේ වල ගියෙත් නෑ. මේ vlog එක නෑදෑයෝ බලනවත් දන්නේ නැහැ. හැබැයි නැතුව ඇති මං හිතනවා බලන්න නැතුව ඇති කියලා. කොමාරි ඔය ගෙදරට එනවනේ. ගෙදරට ආවට පස්සෙත් මං ඉන්නේ කාමරේ. හරිද? කාමරේ ඉන්නෝ. දැන් අපේ තාත්තා ඇවිල්ලා සුදු හාමිනේ සුදු නෝනා හරි මොකක් හරි කතා කරන විදිහකට කතා කරලා එනවද එළියට. මේ බලන්න මේ හැන්දලා ඇවිල්ලා එන්නේ එළියට. ඔන්නෝම තාත්තා කතා කරනවා. මං සමහරලාවට නිදි වගේ සද්ද නැතුව ඉන්නවා ෆෝන් එකෙත් සයිලන්ට් දාගෙන. එහෙම නැත්නම් ඉතින් අර බැරිම වුණොත් දොරට ගගහ සුදුරෝනා එන්න එළියට එන්න එන්න කියා කතා කරොත් තාත්තා තමයි ගොඩක්ම කතා කරන්නේ. මෙන්න මේ නැන්දලා ඇවිල්ලා එහෙම කියලා ඒ පාර ඉතින් එළියට ගිහිල්ලා පොඩ්ඩක් කතා කරනවා. එතකොට අහන්නෙම අනේ මහත් වෙලා සුදු වෙලා මොකද කරන්නේ? ජොබ් එකක් කරනවද? බඳින්න නැද්ද? ඔක්කොමත් හරි බඳින්න නැද්ද කියලා හදි තමයි එපා වෙන්නේ. පුතා දෙන්නම් කියන්නේ බඳින්න නැද්ද අහනවා. ඔහොම තමයි අපේ අවුරුද්ද. ඔගොල්ලන්ගේ කොහොමද කියලා කමෙන්ට් කරගෙන යන්න. අනිත් එක තමයි මගේ පුංචි සර්කල් එකක් තියෙන ළමයි. ඒ කියන්නේ මම ඉන්නවා. මම ආශ්‍රය කරන්නේ මගේ වටේ මට ගොඩාක්ම ක්ලෝස් අය දෙතුන් දෙනෙක් විතරයි. ඒ නිසා වෙන්නේ නැති ඉතින් ඒක හැමෝටම හරියන්නේ නැහැ. තව සමහරක් අය කැමති ගොඩාක් යාළුවෝ ඉන්න ගොඩාක් නෑදෑයෝ එහෙම ආශ්‍රය කරලා එහෙම ඉන්න කැමති පිරිසක් එක්ක. මම ඉතින් තනියෙන් ඉන්න කැමති නිසා වෙන්නේ නැති. හැබැයි මගේ ටයිප්ද මන් දන්නේ ගොඩාක් අය මන් දන්නවා. දැකලා තියෙනවා FB එකේ එහෙම ඔය පෝස්ට් ඔය විදිහටම තියෙනවා. අර ගෙදරට නෑදෑයෝ ආවම කාමරේට වෙලා ඉන්නේ එහෙම. මේ ගොඩක් පෝස්ට් එහෙම තියෙනවා.
හරි හරි ඔහොම තමයි මගේ අවුරුද්ද ඔයාලගේ අවුරුද්ද කොහොමද කියලා කමෙන්ට් කරගෙන යන්න. මම රයිස් එක හදාගෙන ඉවරයි ළමයි එක ලස්සන පාටකට ආවා ඔයාලා දකින්න නැති වීඩියෝ එකේ. දැන් තියෙන්නේ මේ ටික බැද ගන්න. ඒ අස්සේ හොඳටම වහිනවා. දැන් මේ ගෙදර ගෙනාපු බිස්කට් එක මෙව තියෙනවානේ මගේ වැඩේ. ඉතින් එළියට වෙලා ඕකෙන් අට්ටි අට්ටි කන එක. එක්ක බිස්කට් 10ක් අතේ, එක්ක කොකිස් 5ක් අතේ, එක්ක කේක් කෑලි 2ක් අතේ. ඔහොම තමයි මම මේ දවස් ටිකේම. පහුගිය ටිකේ පොඩ්ඩක් කෙට් වෙලා හිටියා හිටියට වඩා දැන් ආයි ජිල් බෝලේ වගේ මහත් වෙනවා. කොච්චර මහත් වුණත් මම කනේ කරන් ආවත්තන්නේ නැහැ. හරි හරි අම්මා ඒ අතරේ මේ පරිප්පු එකකුත් හැදුවා. මොකද පරිප්පු නැති කෑම වෙලක් හරියන්නේ නැහැ, නිකන් සෙට් නැහැ වගේ. දැන් මම මේ හදන්නේ ඩෙවල් එක. මේක හදන විදිය ගොඩාක් වීඩියෝස් වල තියෙනවා. මම පෝක් ඩෙවල් එකක් හදලා දාලා ඇති. ඊට පස්සේ ඉස ඩෙවල් එකක් හදලා දාලා ඇති මට මතක විදියට. චිකනුත් ඩෙවල් ඕන තරම් වීඩියෝස් ඇති. මම හදන්නේ ඔන්න ඒ විදියට. මේකට අර ලොකු ලුණු එහෙම පොඩ්ඩක් කෑලි ලොකුවට කපා ගන්නවා. තක්කාලිත් කෑලි ලොකුවට. ඊට පස්සේ අමුවිරිස් කරල් දෙක තුනක්, ඉඟුරු සුදු ලුණුයි. ඔය ටික අරගෙන තෙල්ලගේ පොඩ්ඩක් බැදගෙන ඊට පස්සේ කෑලිමිරිස් ලුණු කුඩු ගම්මිරිස් කුඩු දාලා ඒකත් පොඩ්ඩ වෙලාවක් තෙල්ලගේ බැදෙන්න දෙනවා. කෑලිමිරිස් කර වෙනකම් බදින්නේ නැහැ. ඊට පස්සේ ඉතින් මේකට සෝස් ඇඩ් කරන්න තියෙන්නේ. සෝස් එක කඩන්න ගියා කම්මලි කමට මේ තඩි පිහියෙන්, මෙන්න මේකෙන්. එකෙන් කඩන්න ගිහපාර මේ මැදගිල්ලේ නියපොත්ත එහෙමම කපලා ගියා. නියපොත්ත තිබුණ නැත්නම් ඇඟිල්ල කෑල්ල කපලා යන්නේ. අම්මෝ මේ යන්තම් බේරුනේ. කොහමරි දැන් නියපොත්ත ඉවරයි. බලන්න අවුරුද්ද දවස් ටිකටම නියපොත්ත ඉවරයි. අත කැපුණා ඉවරයි. හරි කොහමරි සෝස් ටික මේකට මේ ඊට පස්සේ ඇඩ් කරගන්නවා. අපි හර බැදගනිපු මේ ලුණු කැලිමිරිස් ඒව ටිකට. ඊට පස්සේ මම මේකට සීනි ටිකකුත් දානවා. සීනි ටිකක් දැම්මම පස්සේ පොඩ රස වැඩි වෙනවා. අර පැණි රස ගතියක් තියෙනුනේ ඩෙවල් වල කොහොමත්. ඒ සීනි දාලා මේ විදිහට ඩෙවල් හදලා බලන්න ළමයි. මේක මාර රසයි. මේක මේ චිකන් වෙන්න ඕනේ නැහැ. සොසේජස් වලින් පුළුවන්, ඉස්ස වලින් පුළුවන්, දැල්ල වලින් පුළුවන් කරන්න තියෙන්නේ. ඉස්ස දැල්ල ඒවා ටික වෙනම මේ විදිහට තෙල් එකකින් බැද ගන්න. මම බැද ගන්නපු චිකන් ටික දැම්මා දැන් මේ සෝස් එකට. ඊට පස්සේ මේක හොඳට කලවම් කර ගන්න ඕන. මේ තියෙන්නේ කලවම් කරාට පස්සේ. ඒක පාට මාරම මාර ලස්සනයි. පාට වගේම තමයි රසත් හොඳට තියෙනවා. මම රස නැත්තම් මේ රස නැහැ කියනවා. දැන් අර කලින් vlog එකකට කරපු මේ මැකරෝනි එක හදපු එකේ එක තනි කරම බෙරි වෙලා නිකම් මොකද්ද එක වගේ වුණා. මම ඒක රස නැත්තම් රස නැහැ කියලා කියනවා. අද චිකන් ඩෙවල් එක මාර රසයි. රයිස් එකත් හොඳට තිබුණා. ඉතින් මම මේක තමයි මම අද අම්මත් එක්ක තනියෙන් ඉන්න නිසා දවල්ට හදපු කෑම එක. මම මේක හැදේ කම්මැලි නිසා, කරන්න දෙයක් නැති නිසා. ඒ වුණාට මාර සතුටේ හිතට අර තමන් උවට පස්සේ අම්මලා කනවා, තාත්තලා කනවා, නංගිල මල්ලිලා කනවා. ඉතින් ගෙදර හස්බන්ඩ් ඉන්නවනම් හස්බන්ඩ් කනවා. එතකොට අර උයන එක මන් දන්නේ මට ඒක මං හරි ආස දෙයක්. මං ආසයි උයන්න ආසයි, ඊට පස්සේ මේකප් කරන්න ආසයි. ඔය වගේ දේවල් වලින් අර ඔළුවට මාර රිලැක්ස් එකක් එනවා. උයන එක එහෙම අර ආදරෙන් කරද්දි, ඒ කියන්නේ තමන් ගෑයිටනේ උයලා කන්න දෙන්නේ. එතකොට මාර සතුටුයි. මේ තියෙන්නේ අපේ හොට් කිචන් එකේ සිංහල අච්චාරු එක. මේක මාරම රසයි. කොහොමත් අවුරුද්දට සිංහල අච්චාරු, චිලි පේස්ට්, වම්බුට මෝජු කියන්නේ අර නැති දේවල් නැතිබ බැරි දෙයක්නේ අවුරුදු කෑම් වේස වලට එහෙම කවුරු හරි ආවට පස්සේ. ඉතින් මේක මාරම රසයි. අතර මේ දෙකම රසයි. බට මෝජු එකයි තුනම. මොකද මුකුත්තර රසායනික ද්‍රව්‍ය දාලා එහෙම නැහැ. ගෙදර හදන පිරිසිදුව හදන කෑම නිසා. ඉතින් ඔයාලට ඕඩර් කරගන්න පුළුවන්. WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔඩර් එක ප්ලේස් කරොත් ලොකු ගාණක් වෙන්නේ නැහැ. එක බෝතලයක් රුපියල් 500ක් වගේ පොඩි ගාණක් වෙන්නේ ළමයි. අත්‍තරම මේ රස හොඳයි. අර අවුරුද්දට කවුරු හරි ආවම එහෙම කන්න දෙන්න පුළුවන් බය නැතුව. මට අද මේ හිතුනේ වහින නිසා අර නිකම් මගුල් ගෙදරක වගේ කෑම වේලක් ඒ වගේ එකක් හදනවා කියලා. අච්චාරුයි චිලි පේස්ටුයි චිකනුයි ඒව ටික තියෙනවා. අඩු මෙතනට කට්ලටුයි අලබැදුනුයි විතරයි වගේ. වම්බට මොජු එකත් ඒක ඉවර වුණා. වම්බට මොජුත් අඩේ. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ දවල් කෑම එක මං හැදුවේ. ඊට පස්සේ චොක්ලට් එකකුත් අරගෙන අපි දෙන්න කකා හිටියේ. ඉතින් අම්මයි මා විතරයි අද දවල්ට ගෙදර. වහින අතරතුරේ අපි දෙන්න කයියක් දාගෙන මේක කකා හිටියා.
අදමට ටවුන් එකට යන්නත් ඕන, පොඩි වැඩ වගේක් තියෙනවා කරගන්න මේ දවස් ටිකේම කඩවල් වහලා. ඒක නිසා අද යන්න ඕන කොහොම හරි වැස්සේ හරි. ඊට පස්සේ අද ටවුන් එකට එද්දි ආච්චිල එකතු වෙලා රබන් ගහනවා මෙතන බැංකුව ළඟ. ඒ පාර මං එතෙන්ට ගිහිලා බලාගෙන හිටියා. මොකද මං ඔය අවුරුදු 24ටම මෙහෙම දැකලා නැහැ. ටීවී එකේ හැම දැකලා තියෙනවා, ඇත්තටම දැකලා නැහැ. පාර පොඩ්ඩක් බලන් හිටියා මල්ලිත් එක්ක ගිහිල්ලා. අනේ ඒක ෂෝක් කනේ. ඊට පස්සේ එහෙම රෑට කන්න පොඩ්ඩක් එළියට යනවා කියලා හිතුවා. මේ හික්කඩුවේ මමාස් රෙස්ටරන්ට් කියන එක, ඒකේ මෙතන ෂෝක් ළමයි වයිබ් එක හැම මරු. මියුසික් එකක් ප්ලේ වෙනවා, කැන්ඩල් එකක් තියෙනවා, ඊට පස්සේ බීච් එකයිනේ. මාර ලස්සන වයිබ් එකක් තියෙන්නේ, වීව එකත් මාර ලස්සනයි. අපි ඕඩර් කළේ මමාස් රෙස්ටරන්ට් ස්පෙෂල් රයිස් කියලා ෆ්‍රයිඩ් රයිස් එකක් තිබ්බා, ඒක ඕඩර් කරා. ඊට පස්සේ පෙප්සි දෙකක්, පෙප්සි නෙමේ ස්ප්‍රයිට් දෙකක්. මේක තමයි රයිස් එක, මේක අත්‍යවම හොඳයි. චොප්ස් එකක් තියෙනවා, ඊට පස්සේ සී ෆුඩ් ගොඩක් තිබ්බ රයිස් එකට. මං අද හවස කේකියා හිටියේ මේ මට කකුලුවෙක් කන්න ඕන කියලා. කකුලුව කන්න ඕන එහෙම කේකියා. කොහමාර මේකේ ලොකු කකුලුවෙක් තිබ්බා. පාරදී මං ඒක කෑවා. හරි හරි. මේ ඊට පස්සේ ඉතින් මෙතෙන්ට වෙලා පොඩි කයියක් දාගෙන මේක කන ගමන් සින්දුවක් අහගෙන බීච් එක දිහා බලාගෙන ඔහොම හිටියා. මෙනම් මෙහෙම තමයි ළමයි අද මගේ දවස ගෙවුනේ. එහෙනම් ආයෙත් ලස්සන බ්ලොග් එකකින් හම්බ වෙමු. එතකම ඔයගලන් පරිස්සමට ඉන්න. උත්සන්න දෙපිහිටවල හැමෝටම බයි බයි.